හපන තය සුල් ප්‍රේම්ජයන් මහතාගේ ප්‍රධනත්යෙන් ෝජට නව අධ්‍යාපන ප්‍රතිසංස් කනලි දක්ව මවස්ථාාවේදී මෙම කරුණු අනාවරන වුණ. රොසල් ටයිල් බාත් ෑස ඔපංගවෙනුවෙන්. සයට තිහක් දක්වාවත් ทําම්. නව අධ්‍යාපන ප්‍රතිසස් කරන අනුව සෑම දරුවකුටම වයිසවරුදු දාහතෙන් පාසල් අධ්‍යාපනය අවසන් රීමට අවස්ථාව සැලසෙනවා. ඒ අනුව පෙරපාසල අධ්‍යාපනය වයිසෞරුදු හතරේදීති ප්‍රාථමික අංශය එක ශ්‍රීණිය සිට පහදක්වාතින් කනිෂ්ට අංශය හය ශ්‍රේණිය සිට අට දක්වාතින්. ජෂ්ට අංශය නව ශ්‍රීණී සිට දොළහ දක්වාත් වර්ගී කරණය කරතිබෙනවා ස ශි්ත්තු ගේ සහ පසල් පදක ඇගයිම් ල යම් ප්‍රතිශතයක්ද විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණුලබදීමට යෝජිත අතර. එම විභාගේ සරලකරග කාරරිත්තුවය නැතිකිරීමටද යෝජනා කර ඇති බයි අධ්‍යාපනමාත්‍යංශය පෙන්වාදන්නේ. එමෙන්ම සාමාන්‍ය පෙළ විාග හශ්‍රේයේ දීත් උස පෙළ විාගගේ දොහශ්‍රණයේ දීත් පැත්වීමට ජෝජතයි.ඇහිදී දැනට සාමාන්‍ය පෙ භාග සඳහ පවතින විශ්‍යයන් සංඛ්‍යාව නවේ සිට හතදක්වා අඩුකිරීමටත්. එම විෂයන් හතතුළ තොරතුරු සහ සනිේධන තාක්ෂණය තාක්ෂණක සහ උෘතිය කුසලතා සහ ආගික හා සාරධර්මයන විෂයන්ත්‍රිත්වය අනිවාරයකිරීමටත්න් යෝජනා කරතිබෙනවා වාර්ෂිකව සාමාන්‍ය පෙළ විාගේ අසුදහසකට අධි සිසුන් පිරිසක් අසමත්වන බව පෙන්වා දුන් අධාපනමාත්‍යංශය ප්‍රකාශ කළේ නවර පතිසස් කරන හහා සිද දර. යෙකු එම විභාගෙන් අසමත් නොවන බවයි. න සාමන පෙල හගේ මුහුණදුන් සලු දරුවන් ෘතිය හුණු පාටම ලාහැදීමට අවස්ථාව සැල සෙන ඇති. ඒව වෙන් උසස් පෙල විෂන් ශස්ත්‍රිය අධ්‍යියන සහ ෘතියලෙස කාන්් එකකට වර්ගී කනය කර සෑම දරුවෙකටම උපදධයක් ලබාගනීම දවා මාර්ගයක් විවෘතරතිබෙනවා. දෙදහස් විසිහතර වර්ශය සඳහා මෙවර අයවැයින් අධ්‍යාපනමාත්‍යන්ශයට රපියල් බිලියන පන්සිිය දාහතයි දශම බිඳු යිපහක වෙන් කරඇති තට. එන් රුපියල් මිලියන දෙදහක් පාසල් පෙලපොත්තු ලබාදීමටත් රපියල් මිියන් හයිදහක් පසල් නිලෑඳම්න් වෙනුව වනතුන්. දරුවන් හත් ලක්ෂ විසි අටදහස් හාර්සි අසුවකට සපතු ලබාදීම සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සිියක් ද වෙන් කර ඇති බයිධ්‍යපනමාත්‍යංශයේ මෙිහිී ප්‍රකාශක.